ස්මර්ට රකතන වල බැටරි බලගැන්ඩියීමමකින් තොරව, භාවිතා කළ හැකි වන්නේ සීමිත දිනගණනක් පමණයි එහෙත් වසර දොල්හක කාලයක් ස්මාත් දුරකතන චා් කිරීමක්කෙවත් යලි බලගැන්නියීමමකින් ොරව භවිතා කළ හැකි තාක්ෂණයක් අනාවරණ කරඇති බව ඔබය දෙන සිටාද. මෙම විශ්මිත තාක්ෂණය ලෝකට අනවරණ කරඇතේ. යුක්‍රේන ජාතික විද්‍යාහත්නකු වෙන ලඩිස් ලෙව්කිසලෙව්. හවිසින් අආති විශේෂ ස්මර්් දුරකතන බැටරියයක් නිර්මාණය කරඇති අතර එය එක් වරක් බලගැන්න්නූ පසු වසර දුොල්හක කාලයක් යලි බලගැන්න්නියීමක තුොරව භාවිතයට ගත්තහැකි බවයි තහවුර කරඇතේ යුක්‍රේන ජාතික විද්‍යාකඩමේ ප්‍රධානයකු වෙන මෙම විද්‍යාඥා නව බැටරිය නිර්මාණය කරඇතේ මේවන විට භාවිතා කරන ස්මට් තුරකතන බැටරිය නවරණය කරමිෙනුයි හ විසින් පළමුුව අත්තදා බැලීමේදී නිර්මාණය කළ ස්මර්් දුරකතන බැටරිය වසරක් සහමාස හතරක කාලයක් භාවිතයට ගෙනතිබුණේ ුක්්‍රණන විද්‍යාඥාන්ගේ අධික්ෂණයටතේ යළ බලගැන්්ියීමමකින් තොරවයි පසුව එම බැටිය දසකුණයක් බලගැ්නීමෙන් අනතුරව වසර දොල්හකකාලයක් යළි බලගැ්නීමින් තොරව භාවිතා කළහැකි බව විද්‍යාඥන් තවුරු කරතිබෙනවා මෙහිදී සාමාන්‍ය ස්මාර්් දුරකතනයක බැටවිය කරනන්වේදය තුළම සූරිය කෝෂ තාක්ෂණෙන්ඩතු කුඩා පැනලයක් සහ විශේෂිත තන්තු විශේෂයක් ඇතුළත් කන අතර ඒ සමඟ බැටවිය ධාරිතාාවය දස දහස්කරුණයින් ඉහැන බවදැක්වෙනවා පසුව තවත් සංවේ. ශුද්‍ර කාලෙට මෙම බැටරිය තුළට ඇතුළත් කරෙන අතර. ඒ සා මානෙන් මෝටර් රයක පවතින විදත් උපාගයක් තරම් බලයයක් ලබනබවයි පරේෂකයා හෙලි කරන්නේ නැනෝ තාක්ෂිනය මගින් එහි වර්ධන කිරීමම් සිදුවන ැවින්. ඉතා කුඩාමටම මෙම ස්මර්ට් දුරකතන බැටරියේ අද බලයක් ලබන අතරම ය ඉතා ආරක්ෂාකාරී එක කලෙසටයි හඳුන්වාදන්නේ. මේ වන විට නව ට් දුරකතන ැටරිය වෙළඳ පෙට නිකුත් කිරීම සඳහා චීන සාහ තුර්ක ්‍යාපාරකයන් ක කියෙබදනකුම විද්‍ය ස ග . චාම කරති වෙනවා. වඩත්ම ගැලපන තැනත්තා හෝ යතන සමග. මෙම විශේෂ ස්මට දුරතන බැටිය ෙලට හඳුන්වා න වයි නිර්මාණ කරුපවසන්නේ. ඒ සමගම දුරකතන චාජ නිර්මාණ කරුවන් අරබදයකට ලක්වනු ඇැ ද ්‍රකාශවනවා. .. අධික විදුලි ධාරිතාවයක් ෝකට ඉති ියනු ඇති අතරම ස් ට රකතන බලග ීම ගැටල ලකන් තුරන් වනු ඇති බව රේෂකයන් සධාන් කරනවා. මෙවන් වැද ශම ොරතුර දැග ීම .. ලංකා न्य සබස්கி subscribeाइब කරන්න.